දැනුවත්ව හෝ නොදැනුවත්ව මිනිස්සු ඔබව රිදවනවා ඔබව රිදවිය හැකි මිනිස්සුන්ව තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම ඔබේ වගකීමයි අන්නේ විදිහට කියන්නේ සුප්‍රකට ගායකයා බොබ් මාලේ මේ ලෝකේ ඉන්න ජනප්‍රියම මිනිස්සුන්ට වගේම ඔයාටත් සමහර මිනිස්සු කිසිදු හේතුවක් නැතුව ඔවුන්ගේ අකමැත්ත ප්‍රකාශ කරනවා ඉංගියෙන් වචනයෙන් ක්‍රියාවෙන් ඔවුන් ඔබව වේදනාවට පත් කරන්න උත්සාහ ගන්නවා ඔබ කොතරම් හදවතට අවංකව ඔවුන් සමග කටයුතු කළත් ඔවුන්ගේ හදවතේ තියෙන විෂසහිත ස්වභාවය නිසාම ඔවුන් කැමැතිම ඔයාව රිදවන්න අපහසුතාවට පත් කරන්න තමන්ගේ ජීවිතයේ ඇතුලේ ප්‍රශ්නත් එක්ක මිරිකුණු මිනිස්සු පීඩණයෙන් ඉන්න මිනිස්සු ජීවිතේ තෘප්තිමත් භාවය සතුට නැති මිනිස්සු අන්නේ පීඩණිය සහ දුක අනිත් මිනිස්සුන්ගේ ජීවිතවලට විෂ හැටියට ඔවුන් මුදා හරිනවා ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඔයා වැඩ කරන තැන ඔයා ඉන්න පරිසරයේ ඉන්න ටොක්සික් මිනිස්සුත් එක්ක කොහොමද ඩීල් කරන්නේ ඔවුන් සමග හැසිරෙන්නේ සහ ඔවුන්ව ජය ගන්න කොහොමද කියලා ටොක්සික් මිනිස්සුත් එක්ක නැතිනම් කිසිදු හේතුවක් නැතුව අනිත් මිනිස්සුන්ව රිදවන්න බලාගෙන ඉන්න මිනිස්සුත් එක්ක කටයුතු කරද්දී ඔයා සැලකිලිමත් විය යුතු කාරණා අංක 1 අන්න එක තමයි not responding is the best respond ප්‍රතිචාර නොදක්වා සිටීම හොඳම ප්‍රතිචාරයයි ටොක්සික් මිනිසුත් එක්ක ගනුදෙනු කරනකොට නැතිනම් කිසිදු හේතුවක් නැතුව අනිත් මිනිසුන්ව රිදවන්න බලාගෙන ඉන්න මිනිසුත් එක්ක කටයුතු කරනකොට ඔයාට ගන්න පුළුවන් හොඳම ඇක්ෂන් එක ක්‍රියාමාර්ගය තමයි අන්න එහෙම මිනිසුන්ට ප්‍රතිචාර නොදක්වා සිටීම ඔවුන් ඔබව රිදවන්න අපහසුතාවට පත් කරන්න වචන කතා කරනකොට ක්‍රියාමාර්ග ගන්නකොට ඔයාට පුළුවන් නම් අන්නේ දේවල් වලට ප්‍රතිචාර නොදක්වා ඔයාගේ මානසික සහනය ප්‍රදාන කොට සලකලා ඔයාගේ දියුණුවට ඔයාගේ වැඩ කටයුතු වලට ફોකස් කරන්න තමන්ගේ මනසේ අවධානය රඳව ගන්න අන්නේ විට ටොක්සික් මිනිසුන්ගේ මනස ඇතුලේ ඇවිලීමක් හට ගන්නවා ඔවුන්ගේ ඇක්ෂන් වලට නරක ක්‍රියාමාර්ග වලට ඔයා ප්‍රතිචාර නොදක්වා ඉන්නකොට ප්‍රතිචාර අපේක්ෂාවෙන් ඉන්න ඔවුන්ගේ මනස ගිනි ගන්නවා ඇවිලෙනවා විෂසහිත මිනිසුත් එක්ක එකට එක කරන්න යාම තුල ඔබේ මානසික සහනය සහ නිදහස අනිවාර්යයෙන්ම අහිමි වෙන්න හේතුවක් වෙන්න පුළුවන් අපි මොහොතකට හිතමු ඔබ කුමක් හෝ ගමනක් යනවා කියලා අන්නේ ගමන යනකොට ඔයාගේ කිසිදු වැරද්දක් නැතුව මිනිස්සෙක් ඔයාගේ ඇඟට කඩා පැනලා ඔයාව අපහසුතාවට පත්වන විදිහට කතා කරලා ඔයාව අපහසුතාවට පත් කරනවා කියලා හිතන්න අන්නේ අවස්ථාවේදී ඔයාට තරහ කියන ආවේගය ඇවිල්ලා ඒ මිනිස්සයාට එකට එක කියන්න ඒ මිනිස්සයාට ප්‍රතිචාර දක්වන්න කියලා ඔයාගේ යටිසිත ඔයාට යෝජනා කරනවා අන්නේ විදියට ඔයාගේ ඇඟට කඩාපනින මිනිස්සයත් එක්ක ප්‍රතිචාර දක්වමින් ඒ ආරවුල දිගින් දිගට ගෙනියනකොට හදිසියෙම වටේ ඉන්න මිනිස්සු වාට කියනවා ඒ මිනිස්සයා මානසිකව ලෙඩ වෙච්ච පිස්සු මිනිස්සෙක් කියලා. අන්නේ එතකොට ඔයාගේ මානසිකත්වයේ ඇතුලේ මොකද වෙන්නේ? ඒ මිනිස්සයට සමාව දෙන්න, අනුකම්පාව ඇති වෙන්න ඔයාගේ මනස ඇතුලේ හේතුවක් හටගන්නවා. ඉතින් මේ පුංචි කතාව ඇතුලේ මම ඔයාට යෝජනා කරන්නේ ඔයාගේ ජීවිතයේ ඇතුලෙත් ඔයාව රිදවන මිනිස්සු ටොක්සික් මිනිස්සු එකට එක ඔයාට කරනකොට ඔයාට පුළුවන් ඒ මනුස්සයාට පිස්සෙක් නැතිනම් මානසිකව ලෙඩ වෙච්ච මනුස්සෙක් කියලා අනුකම්පා සහගත කෝණයෙන් ඒ මනුස්සයා දිහා බලන්න. තමන්ගේ ජීවිතයේ ඇතුලේ තමන්ගේ මනසේ පාලනය නැති කරගත්ත, තමන්ගේ ආත්මයේ සැනසීම අහිමි කරගත්ත විෂසහිත මිනිස්සු තමන්ගේ ජීවිතයේ ඇතුලේ තියෙන පීඩණය අනිත් මිනිස්සු හරහා යවන්න අනිවාර්යෙන්ම කටයුතු කරනවා මනස ලෙඩ වෙලා තියෙන නිසාම අන්නේ මිනිස්සු අනිකුත් මිනිස්සුන්ගේ ජීවිතවලට අනිවාර්යෙන්ම කඩාපනින්න බලන් ඉනවා ඉතින් සරලව පළවෙනි කාරණාව not responding is the best respond ටොක්සික් මිනිස්සුන්ට ප්‍රතිචාර නොදක්වා සිටින්න ඒත් එක්ක ඔයාගේ මානසික සහනය තෝරගෙන ඒ විෂසහිත මිනිස්සුන්ගේ ඒ මනසේ තියෙන දුර්වලභාවයට අනුකම්පා කරලා ඔයාගේ ජීවිතේ ඉදිරියට අරන් යන්න තමයි ඔයාට ફોකස් කරන්න තියෙන්නේ. මනස ලෙඩ වුණු විෂසහිත මිනිස්සු අන්නේ විදිහට මනස දුර්වල කරගෙන අනික් මිනිස්සුන්ගේ ජීවිතවලට තරහව ආවේගයක් හැටියට සැකේ ආවේගයක් හැටියට පිට කරනකොට ඔවුන්ගේ හෘද සාක්ෂිය හැම දවසකම නිින්දට යන්න පෙර ඔවුන්ට දඬුවම් කරනවා සහ ප්‍රශ්න කරනවා ඔවුන්ගේ නරක ක්‍රියාවලින් සම්බන්ධව. ඉතින් හොඳින් ඔළුවේ තියාගන්න විෂසහිත මිනිස්සුන්ට අනුකම්පා කරන්න ඔවුන්ගේ කුණු ඔබේ ජීවිතයට දාගන්නේ නැතුව ඔබේ අවධානය ඔබේ වැඩ කටයුතු වලට ඔබේ මානසික සහනය වෙනුවෙන් තියාගන්න. මීළඟට ටොක්සික් මිනිසුත් එක්ක විෂසහිත මිනිසුත් එක්ක ගනුදෙනු කරනකොට ඔවුන්ව ජයගන්න මං වාට යෝජනා කරන දෙවන කාරණාව දෙවන පොයින්ට් එක. අන්නේ වැදගත් කාරණාව තමයි let pass the moment. නැතිනම් මේ මොහොතට එවෙලේම සමුදෙන්න. ජනප්‍රිය ආධ්‍යාත්මික ගුරුවරයෙක් වුණු සද්ගුරු හරි ලස්සන කියමනක් වාට මෙන්න මේ විදිහට කියනවා.
ඔයාගේ මනස අනිත් මිනිසුන්ගේ වචනයකට ක්‍රියාවකට රිදෙනවා නම් ඒ වැරද්ද තියෙන්නේ ඒ මිනිස්යාගේ නෙමෙයි ඔයාගේ මනස තුලයි කියලා සද්ගුරු වාට කියනවා. ඔයා මේ ලෝකෙට ඉපදුණු අලුත හොඳ හෝ නරක කියන එක කිසිසේත් විශේෂයෙන් අඳුරන්නේ නැහැ. ඔයාට හැම දෙයක්ම සිද්ධියක් විතරයි. ඔයාට මිනිසු කියන වචන ඔවුන් කරන දේවල් වල කිසිදු විශේෂත්වයක් හොඳ නරක කියලා බෙදීමක් මනස ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ඔයා ටික ටික ලොකු වෙනකොට බාහිර ලෝකයෙන් ඔයාගේ ජීවිතයේ ඇතුලේ ඔයාට ඇහෙන්න ඕන වචන, ඔයා දකින්න ඕන ක්‍රියාවන් මොනවද, ඔයා නොදකින්න ඕන ක්‍රියාවන් මොනවද, ඔයා අහන්න අකමැති වචන මොනවද කියලා අන්නේ විදිහට ඔයාගේ යටිසිත, ඔයාගේ මනස දෙකට බෙදිලා ප්‍රෝග්‍රෑම් වීමක් සිද්ධ වුණා. ඉතින් බාහිර ලෝකේ මිනිස්සු ඔයාගේ යටිසිතේ තියෙන වැඩසටහනට ගැළපෙන්නේ නැති විදිහට වචන කියනකොට අදහස් ප්‍රකාශ කරනකොට උන්ගේ ක්‍රියාවන් එළියට දානකොට ඔයාගේ යටිසිත ඔයාට දුකටපත් වෙන්න ආවේගයටපත් වෙන්න කියලා සිතුවිලි චිත්ත වේගයන් ඔයාගේ සිහියට ඉදිරිපත් කරනවා. අන්නේ ක්‍රියාත්මක වෙන සිතුවිලි හැඟීම් එක්ක ට්‍රිගර් වෙලා පෙළඹිලා ඒ එකට එක කරන මිනිස්සුන්ට ඔයා ප්‍රතිචාර දක්වන්න ගියොත් ඔයාගේ මානසික සහනය නැතිවීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසාවෙන් ඔයාට තරහ යන, ඔයාව දුකටපත් වෙන ටොක්සික් මිනිස්සු ඉන්න තැන අන්නේ එන සිතුවිලි හැඟීම් ඔයාට දරා ගන්න පුළුවන් නම්, ඒව තේරුම් ගන්න පුළුවන් නම්, අමාරුවෙන් හරි කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම්, ඔයාට ඒ මොමන්ට් එක අමතක කරන්න නැත්තම් අත්හරින්න පුළුවන් නම් ඔයාට මානසික සහනය එතෙන් පටන් හිමි වෙනවා. හැබැයි ඔයාට එන ඒ සිතුවිලි කන්ට්‍රෝල් කරන්න ඒව දරා ගන්න හැකියාවක් නැතිනම් අන්නේ සිතුවිලි වාගේ ඔළුවේ වැඩ කරලා ඔයාට ඕවර් තින්කින් හැදිලා ඔයාගේ මනස අවුල් වෙනවා වගේම ඔයාගේ මානසික නිදහස නැත්තටම නැතිවෙනවා වගේම අර ටොක්සික් මිනිස්සු ආපහු ඔයා දකිනකොට ඔයාගේ මනස කැළඹෙනවා, ඔයාගේ මානසිකත්වය අවුල් සහගත වෙනවා. ඉතින් ලෙට් පාස් ද මොමන්ට් කියන මේ පොයින්ට් එකෙන් මම ඔයාට යෝජනා කරන්නේ අන්නේ විදිහට ඔයාගේ මනස ඇවිලෙනකොට ඔයාගේ යටිසිත ඔයාව ට්‍රිගර් කරනකොට අන්නේ සිතුවිලි හැඟීම් හැකිතරම් සිහියෙන් දැකලා අන්නේවට ට්‍රිගර් නොවි සාමකාමීව ඉන්න බලලා ඒ මොමන්ට් එක එතන තියලා ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න. තමන්ගේ යටිසිතේ තියෙන වැඩසටහන, තමන්ගේ මනසේ තියෙන දුර්වලතාවක් නිසා තමයි මේ තමන් ඇවිලෙන සහ තමන් අවුල් ගන්න කියන එක තේරුම් අරන් ඔයාට අන්නේ විදිහට ඒ මොහොත අමතක කරන්න මනසින් අත්හරින්න ශක්තිමත් වෙන්න පුළුවන් නම් අන්න ඒක ටොක්සික් මිනිසුත් එක්ක නැවත නැවත කරන්න ප්‍රැක්ටිස් කරන්න ඔයාට පුළුවන් නම් ඔයාගේ මානසික සහනය රැඳෙනවා වගේම ටොක්සික් මිනිසුන්ගේ වචන ක්‍රියාවන් ඔයාට කාලයත් එක්ක ගණන් නොගන්න තත්ත්වයට මනස ඇතුලේ නිර්මාණය වෙනවා. ඉතින් විෂසහිත මිනිසුත් එක්ක ගනුදෙනු කරනකොට ඔවුන්න ඒ මොහොතේම අතාරින්න තරම් ශක්තිමත් වෙන්න. මීළඟට ටොක්සික් මිනිසුත් එක්ක ගනුදෙනු කරනකොට ඔයාගේ ජීවිතයේදී ඔවුන්ව ජයගන්න මං ඔයාට යෝජනා කරන තුන්වන කාරණාව. අන්නේ කාරණාව තමයි expect nothing from no one. නැතිනම් අංශු මාත්‍රයක දෙයක් බාහිර මිනිසුන්ගෙන් බලාපොරොත්තු නොවී සිටින්න. මිනිස් මනස ඇතුලේ තියෙන ප්‍රධාන දුර්වලතාවක් තමයි අනිත් මිනිසුන්ගේ ගෞරවය සහ ආදරය ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වීම. අන්නේ බලාපොරොත්තු වෙන ආදරය ගෞරවය බාහිර මිනිසුන්ගෙන් නොලැබෙනකොට මිනිස් මනස කැළඹෙනව වගේම රිදවීමට ලක් වෙනවා. ඉතින් ඔයා තේරුම් ගන්න ඕන වැදගත් කාරණාවක් තමයි අද දවසේ හොඳ කියන මිනිස්සයා ඊළඟ මොහොතේ නරක දෙයක් කියන්නට පුළුවන් කියන කාරණාව. මොකද මිනිස් මනස කියන්නේ ෂණයෙන් වෙනස් වෙන්න පුළුවන් සිතුවිලිත් එක්ක වෙනස් වෙන දෙයක්. බාහිර මිනිසුන්ගේ මනස සංසුන් වෙනකොට සාමකාමී වෙනකොට ඔවුන් ඔබට හොඳ ප්‍රතිචාර දක්වනවා වගේම ඔවුන්ගේ මනස කැළඹෙනකොට ඇවිලිලා තියෙනකොට ආවේගෙන් තියෙනකොට අන්න එවිට ඔවුන් නරක විදිහට ඔබට අනිවාර්යෙන්ම සලකනවා. ඉතින් ඔබට පුළුවන් නම් බාහිර මිනිසුන්ගෙන් හොඳ වැඩිපුර බලාපොරොත්තු නොවී සිටින්න, ආදරය වැඩිපුර බලාපොරොත්තු නොවී සිටින්න, ගෞරවය වැඩිපුර බලාපොරොත්තු නොවී සිටින්න අන්නේ කෝගේ මානසික සාමය ඇති කරන්න ප්‍රධාන හේතුවක් වෙනවා. සුප්‍රකට ග්‍රීක දාර්ශනිකයා මාකස් යුරේලියස් හරි ලස්සන කියමනක් මෙන්න මේකට ඔයාට ඉදිරිපත් කරනවා. බාහිර ලෝකයටත් වඩා ඔබේ මනසටත් වඩා ඔබේ කොන්ෂස් මයින්ඩ් එකට නැත්තම් ඔබේ සිහියට බලය පවතිනවා. අන්නේ බලය ඔබ අඳුනගත්ත දවසට ඔබ වඩාත් බලවත් මිනිසෙක් වෙනවා කියලා මාකස් යුරේලියස් ඔබට කියනවා. ඉතින් මතක ඇතුව expect nothing from no one. කිසි කෙනෙක්ගෙන් වැඩිපුර දේවල් බලාපොරොත්තු නොවී සිටින්න, හොඳ බලාපොරොත්තු නොවී සිටින්න අන්න ඒක විෂසහිත මිනිසුන්ගේ ක්‍රියාවලින් ඔබේ මානසික සෞඛ්‍ය, මානසික නිදහස පැහැදිලිවම ආරක්ෂා කර දෙවි. ඉතින් මෙන්න මේ කතා කරපු කාරණා තුන ඔස්සේ ඔයාගේ මනස නිවැරදි කරගන්න, ඔයාට ශක්තිමත් වෙන්න ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් අන්න ඒ දේ ඔයාගේ මානසික සාමකාමීත්වය ආරක්ෂා කර දෙනවා වගේම ටොක්සික් මිනිසුන්ගෙන් ගැලවිලා ඔයාගේ ජීවිතය සාමකාමීව ගෙවන්න අනිවාර්යෙන්ම උදව්වක් වේවි. ඉතින් අවසානටම මතක තියාගන්න වැරද්ද තියෙන ඔයාව රිදවන මිනිස්යාගේ නෙමෙයි ඔයාගේම මනස ඇතුලේ කියන කාරණාව.